ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා දිට්ඨිපං භික්ඛවේ දුයං වදාමි අත්ති භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පක්ඛා අත්ති භික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගාති සද්ධාවන්ත පින්වතුනි ගුවන් විදුලි සංස්ථාවේ සොදේශීය සේවයේ අද දිනට નિયમિત ධර්ම දේශනාවට සවන් දීමට සෑම දිනම සූදානම් වෙලා සිටින්නේ මේ දේශනාව සඳහා අපි මාතෘකාව වශයෙන් යොදාගත්තේ මහා චත්තාරික කියන සූත්‍රය. එම සූත්‍රය ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරි පන්න සතගේ. මෙම සූත්‍රයේ සම්මා සමාධිය පිළිබඳව බුදුහාමුදුරුව විස්තර කරනවා. ඒ වගේම සම්මා දිට්ඨිය සම්බන්ධවත් විස්තර කරනවා. මේවා මාතෘකාවද තබා ගැනීමට හේතු වුණේ වර්තමාන සමාජයේ මේ සම්මා දිට්ඨිය නැමැති ධර්මයේ සම්බන්ධව විවිධ මතභේදවලට පත් වෙලා තියෙන. මේ මතභේද දිහා බලනකොට බෞද්ධ පින්වතුන් මේ සම්බන්ධව විවිධ අදහස් පළ කරනවා. මේ අදහස් දිහා බැලුවොත් අපිට ප්‍රධාන වශයෙන් සමාජය තුල තියෙනවා මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මීය අවබෝධ කර ගැනීම සඳහා ආකාර දෙකක් වශයෙන් ගැටුමක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙයයි. අපි දන්නවා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ධර්මයේ මේ සංසාර විමුක්තියක් කරා යනවා නම් කවුරු හෝ නැත්නම් ලෞකිකත්වයේ ඉක්මවනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නවා නම් ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩි යුතුයි යන්න ඒ චතුරාර්ය සත්‍යයේම ඇතුළත් වෙන ධර්මයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සංසාර විමුක්තියක් තේරුම් ගන්න නැත්නම් ලෞකිකත්වයේ ඉක්මෝලා ලෝකෝත්තර භාවය ලබා ගන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි යුතු බවයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ක් තියෙනවා කියලා අපි දන්නවා. ඒ අංග දිට්ඨි සංකප්ප වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි කියලා වෙන් කරන්නත් හැකියාව තියෙනවා. ඒකම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ අංග ගුණ තුනකට වෙන් කරගන්නත් අපිට පුළුවන්. ඒ කියන්නේ දිට්ඨි සංකප්ප කියන අංග දෙක ප්‍රඥා ගුණවට වාචා කම්මන්තා ජීව කියන කරුණු තුන සීල ගුණවට වායාම සති සමාධි කියන අංග තුන සමාධි ගුණවට වෙන් කරනවා. දැන් සමාජයේ තියෙන ගැටලුව මේ පින්වතුන්ට ඇති වෙන ගැටලුව තමයි සමහර අය ප්‍රකාශ කරනවා මේ බුදුහාමුදුරුවන්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම නැත්නම් ලෞකිකත්වයේ ඉක්මවන්න පුළුවන් වෙන්නේ ප්‍රඥා සීල සමාධි කියන ආකාරයටයි කියලා. ඒ කියන්නේ
ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනුපිළිවෙල ගත්තොත් ප්‍රඥා සීල සමාධි තමයි මේ අංගාට පෙළට සකස් වෙලා තියෙන්නේ. නමුත් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ හැමතැනම තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන. දැන් මෙන්න මෙතන ගැටළු සහගත තැනක් බව අද වර්තමාන සමාජයේ හුඟක් දෙනෙක් එක්ක කතා බහ කරපුවාම මේ අවුලක සිටින බව පේනවා. සමහර දෙනා කියනවා අපි ධර්මයේ ඉදිරියට යන්න ඕනේ ප්‍රඥා සීල සමාධි වලින්. තවත් සමහරු කියනවා අපි ධර්මයේ ඉහළට යන්නේ සීල සමාධි ප්‍රඥා වලින් කියලා. එතකොට මෙතන පැති මාරුවක් තියෙනවා. දැන් මේ පැති මාරුවක් මෙහෙම ආවේ කොහොමද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග පිළිවෙලට ගත්තොත් මුලින්ම ඇති වෙන්නේ දිට්ඨිය, දෙවනුව ඇති වෙන්නේ මේ අංග වලින් සංකප්පය, ඔය ආදී වශයෙන් අංග ටික ඇති වෙනවා කියලා ධර්මයේ තියෙනවා. දැන් ප්‍රඥා සීල සමාධි කියලා තමයි එතකොට මේ අංග වල අනුපිළිවෙල වැටෙන්නේ. දැන් මෙතෙන්දී මේ ගැටලුව අපිට ඇවිදින් තියෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා සම්මා දිට්ඨි දෙකක්. ඒක නිසා මේ සම්මා දිට්ඨි දෙකක් තිබෙන වග පැහැදිලි කරපු එක සූත්‍රයක් තමයි මහා චත්තාලිසික සූත්‍රය. අත්තිබිකවේ සම්මා දිට්ඨි කියන මාතෘකාව යටතේ බුදුහාමුදුරුවෝ සම්මා දිට්ඨි දෙකක් ගැන කියනවා. එක සම්මාදිට්ඨියක් විදිහට විස්තර කරන්නේ සාසවා පුඤ්ඤ භාගයා උපදි වේ පක්කා. මෙන්න මේ ගුණ තියෙන සම්මාදිට්ඨියක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්නනවා. අනික් සම්මාදිට්ඨිය පෙන්නන්නේ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. මෙන්න මෙතන මේ සම්මාදිට්ඨිය නම් කොටස් දෙකක් තියෙනවා. ඔය දෙක ධර්මානුකූලව තව සරලව අපිට වෙන් කරගන්න පුළුවන්. සම්මාදිට්ඨිය කියන එක ලෞකික සම්මාදිට්ඨියක් හා ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කියලා කොටස් දෙකකට වෙන් වෙනවා. එතකොට ලෞකික සම්මාදිට්ඨිය කියන එක සංසාරයක් හදන සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨියෙන් කරන්නේ කුමක්ද? අපිට හොඳ සංසාරයක් හදලා දෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක නැත්නම් චතුරාර්ය සත්‍ය චතුතත් සම්මාදිට්ඨිය කියලා නම් කරලා තියෙනවා වෙන තැන්වල. ඒ සම්මාදිට්ඨියෙන් සංසාර විමුක්තියක් ගෙන දෙනවා. දැන් සම්මාදිට්ඨි දෙකක් තියෙනවා. එක සම්මාදිට්ඨිය ලෞකිකයි, අනික් සම්මාදිට්ඨිය ලෝකෝත්තරයි. දැන් එහෙනම් සංසාරගත සත්වයේ මේ ලෞකික සම්මාදිට්ඨිය. මේ ලෞකික සම්මාදිට්ඨිය කියනකොට තව වචන වලින් ධර්මයේ කියනවා කම්මස්සකතා සම්මාදිට්ඨිය. පින්පව් ඇදහිමේ නුවණ. මේ වගේ වචන ගොඩාක් මේ සම්බන්ධව විස්තරයක් තියෙනවා. කෙසේ හෝ සංසාරගත සත්වයේ මෙන්න මේ ලෞකික සම්මාදිට්ඨිය ඇතුව ඒ පුජ්‍යලයා ජීවිත ඒ සත්වයා ජීවත් වෙනවා නම් ඒ ජීවිතයේදී කරන කටයුතු වලදී හදන සංසාරය යහපත් සංසාරයක් වෙනවා. එවැනි ලෞකික වශයෙන් තියෙන කම්මස්සකතා සම්මාදිට්ඨියක් පෙර ජීවිතයේ අපිට තිබුණ නිසාවෙන්මයි මේ ජීවිතේ අපි මිනිස්සෙ වුනේ. අනිවාර්යයෙන්ම අපිට ලෞකික සම්මාදිට්ඨියක් තිබුණාමයි. මේ සම්මාදිට්ඨිය තියෙන ලෞකික සම්මාදිට්ඨිය තියෙන සත්වයා හැම මොහොතකම තමන්ගේ අස්පන්න ආසාදී අරමුණු ඒ ඉන්ද්‍රියන් වලට අරමුණු එනකොට මේ දිට්ටි සංකප්ප වාචා කම්මං තාජීව වායාම සති සමාධි කියන අනුපිළිවෙලට මේ අංග ඇති කරලා සංසාරයක් හදනවා. ඒ සංසාරය එතකොට හැදෙන ක්‍රමය ගත්තොත් ප්‍රඥා සීල සමාධි. දැන් හොඳට මතක තියාගන්න ඕනේ අපි
ලෞකික සම්මාදිට්ඨිය විතරක් තියෙන සත්වේ ඒ සත්වයා සංසාරය හදන්නේ කොහොමද? ප්‍රඥා සීල සමාධි කියන අනුපිළිවෙලින්මයි. දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් මේ ලෞකික සම්මාදිට්ඨියෙන් ඈත් වෙලා ලෝකෝත්තර ස්වરૂපේ සම්මාදිට්ඨියක් ලැබුවා කියලා. වෙන වචන වලින් කියනවා නම් සෝවාන් කියන තත්වයට පත් වුණා. නැත්නම් සම්මාදිට්ඨිලාභී බවට පත් වුණා. එවැනි පුජ්‍යලයෙක් එතකොට ආර්ය පුජ්‍යලයෙක් වෙනවා. ඒ ආර්ය පුජ්‍යලයා සංසාරය ඉවර කරන්නේ නැත්නම් සංසාර විමුක්තිය සංසාර කෙලවර කරන්න යොදාගන්නේ ප්‍රඥා සීල සමාධිමයි. දැන් මේක තමයි වෙනස. දැන් එක සම්මාදිට්ඨියක් යොදාගෙන හොඳ සංසාරයක් හදනවා ලෞකික සත්ත්වේ. ඒක ලෞකික සම්මාදිට්ඨියයි. ආර්ය භාවයට පත් වෙච්චි ආර්ය ගන්න ගුණය තියෙන සම්මාදිට්ඨිය තියෙන පුජ්‍යලයේ ප්‍රඥා සීල සමාධි කියන ගුණයෙන්ම මේ පිළිවෙලටම සංසාර විමුක්තියක් නැත්නම් කෙලවරක් දක්වා යන්න උත්සාහ ගන්න. ඉතින් මෙන්න මේ දෙක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නපු සම්මාදිට්ඨි දෙක. දැන් මේ පිළිබඳ වාද නැත්නම් විවාද නැත්නම් අපැහැදිලි ධර්ම හුඟක් තියෙන්නේ. බැලූ බැල්මට සංසාරයේ ජීවත් වෙන ලෞකික පුජ්‍යලයා හැම දෙයක්ම හොඳ වැඩක් කරන්න හෝ නරක වැඩක් කරන්න මේ සංසාරයේ මොනවා හරි දෙයක් සිදු කරගන්න සාංසාරික කාර්යයක් කරන්න සිදු කරන අනුපිළිවෙල තමයි ප්‍රඥා සීල සමාධි. ඒක වැරද්දක් නෑ. ඒ කියන්නේ අපි විසින් දිව්‍ය ලෝකේ යන්න පින් කරාත් ඒ පින තුල ක්‍රියාකාරීත්වය මේ අංගවලින් ප්‍රඥා සීල සමාධි. ඒ වගේම අපාය යන්න පව් කරාත් එහි ක්‍රියාකාරීත්වය තියෙන්නේ ප්‍රඥා සීල සමාධි විදිහට. ඇයි? ditthiya මුලින් ඇති වෙන්නේ. ditthiya නිසාවෙන් සංකප්පය ඇති වෙන්නේ. එහෙනම් ditthiya මුලින් ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රඥා කියන කොටස බව මුලට එන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලෞකිකත්වයේ ඉක්මවපු ආර්ය තත්ත්වයට පත් වුණ සෝවාන් පුජ්‍යලයා සංසාර කෙලවර කරන්නේ කොහොමද? ඒ ප්‍රඥා සීල සමාධිමයි. ප්‍රඥා සීල සමාධිමයි. හැබැයි එතන ප්‍රඥාවේදී ලෞකික ප්‍රඥාව නෙවෙයි ලෝකෝත්තර ප්‍රඥාව. එහෙනම් මේ ධර්මයේ බොහොම සරලව අපිට වෙන් කිරීමක් කරන්න පුළුවන්. ලෝකෝත්තර ප්‍රඥාව තිබිලා මේ අංග ටික ක්‍රියාත්මක වෙනකොට සංසාර විමුක්තියක් කරා යනවා. ඒ වගේම ලෞකික ප්‍රඥාවක් තිබිලා මේ අංග ටික ක්‍රියාත්මක වෙනකොට අලුත් සංසාරයක් හදනවා. ඔන්න මේ දෙක තමයි බුදුහාමුදුරන්ගේ ප්‍රධානම ධර්ම කාරණාවල බෙදා දැක්වීම. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ හැම වෙලේම තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ මේ නිවන නැත්නම් චතුරාර්ය සත්‍ය යමෙක් ලබා ගන්න ඕන නම් එයා කළ යුත්තේ සීල සමාධි ප්‍රඥා කියන මේ අනුපිළිවෙලට මේ අංග සකස් කිරීමයි කියලා. දැන් අපිට හරි ප්‍රශ්නයක් එනවා. හුඟක් අයට මේක ගැටලු සහගත වෙලා තියෙනවා. ඒක හින්දාමයි මේ වැරද්ද සමාජයට ඇවිදින් තියෙන්නේ. දැන් ලෞකික සත්‍යයත් හැම වෙලේම ප්‍රඥා සීල සමාධි කියන එකෙන් හොඳ සංසාරයක් හදන්න මහන්සි වෙනවා. කවුරු හරි ලෝකෝත්තර භාවයට පත් වුණොත් එයාගේ තියෙන ලෝකෝත්තර ප්‍රඥාව යොදාගෙන ප්‍රඥා සීල සමාධි කියන එකෙන් සංසාරය කෙලවර කරනවා. එන හැම විටම ලෞකික සත්වයා ලෝකෝත්තර වෙන්නත් අනිවාර්යයෙන්ම ප්‍රඥා සීල සමාධිමයි විය යුත්තේ කියන මතය කාටත් එන එක සාමාන්‍ය දෙයක් වෙන්න ඕන. කවුරු කල්පනා කරත් සාමාන්‍ය විදිහට ධර්මය ගැන හිතුවොත් සිදු වෙන්නේ එහෙනම් ලෞකික පුජ්‍යලයා ලෝකෝත්තර වෙන්නේ ප්‍රඥා සීල සමාධි වලින් කියලා. මේක සම්පූර්ණ ධර්මයට විරුද්ධ අදහස. මේ තමයි ධර්මයේ විරුද්ධ දෙය. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එහෙම නෙමෙයි. දැන් ලෞකික සම්මාදිට්ඨිය තියෙන සත්වයකට කළ හැකි එක දෙයක් තියෙනවා.
මේ ලෞකික සම්මාදිට්ඨියවත් නැති සත්වයකට මේ දේ කරන්න බෑ කියනවා. දැන් අපි වගේ ලෞකික සම්මාදිට්ඨිය පින්පව් ඇදහිීමේ නුවණක් නැත්නම් තව වචන කියනවනම් කම්මස්සගතා සම්මාදිට්ඨියක් තියෙන මිනිස්යන්ට බුදුහාමුදුරුව පෙන්වන්නේ ඒ තියෙන කම්මස්සගතා සම්මාදිට්ඨියේ ඉඳලා මාරු වෙන්න පුළුවන් වෙනවා, නැත්නම් සකස් කර ගන්න පුළුවන් වෙනවා, අලුතින් උපදව ගන්න පුළුවන් වෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදින්නේ ප්‍රඥා සීල සමාධි යන සාමාන්‍ය සංසාරයේ හදන පිළිවෙලට නෙවෙයි. මෙතෙන්දී මාරු වෙලා තමයි මේක සිදු වෙන්න ඕනේ. අර ප්‍රඥා සීල සමාධි වලින් හදන සංසාරය වෙනුවට සීල සමාධි ප්‍රඥා කියන මෙතන පැති මාරුවක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ පැති මාරුවෙන් කුමක්ද වෙන්නේ? එතෙන්දි තමයි පින්වතුනි ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියට හරවන්නේ මේ පැති මාරුව හරහා. දැන් ලෞකික සම්මාදිට්ඨියේ ඉන්න පුජ්‍යලේ කවදා හරි ලෝකෝත්තර සම්මාදිට්ඨියට හැරෙන්න ඕනේ. පත් වෙන්න ඕනේ. ඒ පත්‍යරන්නේ සීල සමාධි ප්‍රඥා හරහායි. මෙන්න මේක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. එහෙමනම් අපිට ලෞකික සම්මාදිට්ඨියේ ඉඳලා තවදුරටත් ප්‍රඥා සීල සමාධි දියුණු කරා කියලා ලෝකෝත්තර වෙන්න බෑ කියන එක ධර්මයෙන් ඉගෙන ගන්න වෙනවා. නමුත් සමාජයේ හුඟක් අය මෙහෙම විස්තර කරනවා. අපිට ඉස්සෙල්ලා අවශ්‍ය වෙන්නේ ප්‍රඥාවයි කියලා. ප්‍රඥාව කියන එක ලෞකික ප්‍රඥාවේ ඉඳලා තව කොච්චර ප්‍රඥාව එකතු කරත් ඒක ලෞකික ගොඩටම වැටෙනවා. ඒ ප්‍රඥාව ලෞකිකමයි. එහෙනම් ඒ ලෞකිකත්වයේ ඉඳලා ලබා ගන්න ඕනම ප්‍රඥාව ලෞකිකත්වයටම හේතු වෙනවා. එහෙමනම් මේ බුදුහාමුදුරුව පෙන්වන ධර්මය චතුරාර්ය සත්‍ය ප්‍රඥා සීල සමාධි ක්‍රමයෙන් කිසිම සත්වයකට අවබෝධ වෙන්නේ නැහැ. ඒ ගැන විශ්වාසයක් තියාගෙන ඉන්න කෙනෙකුට උනත් ඒ දිස්තිය නැත්නම් ඒ දැක්ම තියෙන පුජ්‍යලයකට උනත් මේ හුවමාරුව සිදු කරගන්න පුළුවන් වෙයිද කියන එක ප්‍රශ්නයක්. ඇයි? ධර්මයේ වරද්දගෙන තියෙනවා. ධර්මයේ වැරදි ආකල්පයක්, දැවැන්ත වැරදි ආකල්පයක් තමන්ගේ දිට්ඨියක තියෙනවා, දැක්මෙ තියෙනවා. මෙන්න මේක පින්වතුනි බොහොම තම තමන්ගේ මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී බලපාන ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන නිසාවෙන් තමයි මේ පැහැදිලි කිරීම අද දවසේ අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් බලන්න ඕනේ මෙතෙන්දී මේ ලෞකික සම්මාදිට්ඨිය බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඇත්තටම කම්මස්සගතා සම්මාදිට්ඨිය. පීම්පව් ඇදහිීමේ නුවණ. විස්තර තව මේ පින්වතුන්ට ඕනනම් බලන්න පුළුවන්. ඒ වගේම දන්නවා. නමුත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එහෙම නෙමෙයි. කම්මස්සගතා ස්වરૂපයක් නෙවෙයි, ආශ්‍රව නැති දිට්ඨියක්. ආශ්‍රව නැති දිට්ඨියක් කිව්වම ගැටලු වෙනවා. ආශ්‍රව නැති කියන්නේ විපාක නැති, සංසාරයක් නැති සම්මාදිට්ඨියක්. එතකොට සංසාරයක් නැති සම්මාදිට්ඨියේ ස්වરૂපය කියනකොට බුදුහාමුදුරුවෝ කාරණා කියනවා විශාල සංඛ්‍යාව හතරක් විතර තියෙනවා. පළවෙනි කාරණය තමයි මේ 44 සමහ සූත්‍රයේ තියෙනවා ප්‍රඥා කියන එක දෙයක්. මෙන්න ලෞකික සම්මා ලෝකෝත්තර සම්මාදිට්ඨියේ පළවෙනි ලක්ෂණය ප්‍රඥා. දෙවෙනි ගුණයක් තියෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය. තුන්වෙනි ගුණය ප්‍රඥා බලය. හතරවෙනි ගුණය ධම්මවිජය බොජ්ජංගය. මෙන්න මේ විදිහටයි ලෝකෝ ලෞකික ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව බවට හැරෙන්නේ. එහෙනම් මුලින්ම තියෙනවා ලෞකික ප්‍රඥාව, ඊළඟට එන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය බවට ඒක හැරෙන්නේ. මේ ඉන්ද්‍රිය කිව්වම එය තවත් අස්කන්නාසාදී ඉන්ද්‍රියක් නෙවෙයි. මේ චෛතසිකය බලගන්නවලා ප්‍රඥාව නැවත චෛතසිකය බලගන්නවලා අලුතෙන් හදන ඉන්ද්‍රියක්. මේක බුදුහාමුදුරුවෝ හොයාගත්ත ඉන්ද්‍රියක්. මේ ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය කියන එකට ඇවිදිලා
ඊට පස්සේ තවත් සංවර්ධනය වෙන්න ඕනේ ප්‍රඥා බල කියන එකට. එතෙන් සම්පූර්ණ වෙන්නේ ප්‍රඥා බල බලය කියන එක තවත් සංවර්ධනය වෙලා ධම්ම විජය බොජ්ජංගයන සප්ත බොජ්ජංගවල දෙවනි බොජ්ජංගය වන ධම්ම විජය බොජ්ජංගයේ බවට හැරෙන්න ඕනේ. ඒතකොට ධම්ම විජය බොජ්ජංගයේ තිබුණොත් විතරයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මෙතන මේ ධම්මවිජය බොජ්ජංගය කියන ධර්මය කවුරු හරි ළඟ වර්ධනය වෙනවා නම් එතන ආශ්‍රව නැහැ කියලායි බුදුහාමුදුරු පෙන්නන්නේ. ඒකට විපාක නැහැ. නමුත් සම්මාසකතා සම්මාදිට්ඨිය තුල කරන සියලු කටයුතු වල අනාගත විපාකයක් තියෙනවා, අනාගත සංසාරයක් තියෙනවා. එහෙනම් ධම්මවිජය බොජ්ජංගය නැතුව ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ලැබෙන්න බෑ. මේ සම්බන්ධව මේ පින්වතුන්ට තව ධර්මානුකූලව කාරණා ගැන හිතනවා නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන අනුපිළිවෙල බලන්න. මෙන්න මේ අනුපිළිවෙල තමයි මේ බුදුහාමුදුරුව මෙතෙන්දී පැහැදිලි කරන්නේ. අපි දන්නවා ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ගුණ හතක් වෙන් කරලා තියෙනවා. ඒ ගුණ හතේ තුන්වෙනි හතරවෙනි ගුණව ගත්තොත් ඉන්ද්‍රිය පහක් ගැන කියනවා. පංච ඉන්ද්‍රිය. මේ පංච ඉන්ද්‍රියවල තියෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය කියලා එකක්. මෙන්න මේ ප්‍රඥා ඉන්ද්‍රිය තව ටිකක් භාවනාවකින් දියුණු කරොත් ප්‍රඥා බලයේ බවට පත් වෙනවා. තව භාවනාවකින් මේක දියුණු කරොත් ප්‍රඥා බලය ධම්මවිජේ බොජ්ජංගයේ බවට පත් වෙනවා. මෙන්න මේ ධම්මවිජේ බොජ්ජංගයේ බවට පත් උනේ නැති ප්‍රඥාව කවදාවත් ලෝකෝත්තර තත්ත්වයට පන්නන්න නැත්නම් පච්චරන්න බෑ කියන එක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. ඒකම එතෙන්දී පැහැදිලි වෙනවා මේ සඳහා කළ යුතු නැත්නම් සිදුවේ විය යුතු ධර්මානුකූල ස්වභාවය මොකද්ද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලදී අපිට බුදුහාමුදුරුවෝ පෙන්නනවා සතර සතිපට්ඨානයයි සතර සම්‍යක්ප්‍රධාන වීරියයි සතර ඉර්ධිපාදයි කියන මෙන්න මේ ධර්මතා 12 නැත්නම් පංච ඉන්ද්‍රිය ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් පංච ඉන්ද්‍රිය ගොඩ නැගුණ නැත්නම් පංච බල ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් පංච බල ගොඩ නැගුණ නැත්නම් සප්ත බොජ්ජංග ගොඩ නැගෙන්නේ නැහැ. දැන් මෙතනින් ධර්මයේ අපිට මේ තියෙන ගැටලුව වරද්දලා තේරුම් ගන්න නැතුව හොඳට ධර්මානුකූලව තේරුම් ගන්න පුළුවන් ධර්ම න්‍යායක් අපිට අහු වෙනවා. ඒ ධර්ම න්‍යාය තමයි මේ කියන පංච ඉන්ද්‍රිය යටතේ තියෙන ප්‍රඥා ඉන්ද්‍රිය ලැබෙන්න නම් අනිවාර්යෙන් ඒ මොහොතේ තියෙන්න ඕනේ සතර සතිපට්ඨානේ වැඩිලා. සතර සතිපට්ඨානයක් වැඩෙන්නේ නැතුව කිසි කෙනෙකුට ප්‍රඥා ඉන්ද්‍රියක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම සතර සතිපට්ඨානයක් වැඩෙන්නේ නැතුව කිසි කෙනෙකුට ප්‍රඥා බලය ලැබෙන්නේ නැහැ. එහෙනම් සතර සතිපට්ඨානය වැඩෙන්නේ නැතුව කිසිම කෙනෙකුට ධම්මවිජය බොජ්ජංගය වැඩෙන්නේ නැහැ. සතර සතිපට්ඨානයක් වැඩෙන්නේ නැතුව කිසි කෙනෙකුට ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේක තමයි මෙතන තියෙන වෙනස. දැන් මෙතන තමයි අපිට වර්ධින තැන. එහෙනම් දැන් අපි මතයක් හැදුවොත් කවුරු හරි බණ අහලා වෙන ධර්මයක් ඉගෙනගෙන සම්මාදිට්ඨියට පත් වෙන්න පුළුවන් කියලා මෙතන බුදුහාමුදුරන්ගේ මේ ධර්මානුකූල විග්‍රහයට විරුද්ධ යෑම. ඒක වෙන්න බෑ. ඒ බණ අහලා සම්මාදිට්ඨිය ලැබෙන්න පුළුවන්. ඒ ලැබෙන මොහොතක එහෙනම් ඒ බණ අහන කාලය තුලදී සතර සතිපට්ඨානය ඉබේ වැඩෙන්න ඕන. සතර සම්මාප්‍රධාන වීරිය ඉබේ හැදෙන්න ඕන. සතර ඉර්ධිපාද එතන වැඩෙන්න ඕන. මේ විදිහට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න ඕන. මේ නිසාවෙන් මේ පින්වතුන්ට දැන් කල්පනා කරන්න පුළුවන් වාස් සමාජයේ පොත්පත් ලියවිලා තියෙනවා මුලින් ඇති වෙන්න ඕනේ සම්මාදිට්ඨියයි කියලා. මේ සම්මාදිට්ඨිය නෙමෙයි පින්වතුනි මුලින් ඇති වෙන්නේ. සම්මාදිට්ඨිය මුලින් ඇති වුණා ලෞකික මට්ටමේදී. ලෝකෝත්තර මට්ටමේ සම්මාදිට්ඨියට හුවමාරු කරන්න
මුලින් ඇති කරගන්න වෙන්නේ සීලයයි. ඒ කියන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවයි. ඊළඟට ඇති කරගන්න ඕනේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඊළඟට ඇති වෙන්නේ සම්මා සංකප්පයයි. අවසානයේ ඇති වෙන්නේ සම්මා දිට්ඨියයි. මේ හුවමාරුව සිදු වෙන්නේ සීල, සමාධි, ප්‍රඥා වලින් මිසක් වෙන දෙකින් නෙමෙයි. මේ ගැන ටිකක් හිතන්න ලේසි වෙන්න මම තව කාරණයක් කියන්නම්. දැන් ලෞකික තත්ත්වයේ ඉන්න සත්වයේ ලෝකෝත්තර භාවයට පත් වෙනවා කියන එකනේ ලෞකික සම්මාදිට්ඨියේ ඉඳලා ලෝකෝත්තර සම්මාදිට්ඨියට යනවා කියන්නේ. දැන් ලෞකික සත්වයේ මෙහෙම ලෝකෝත්තර භාවයට පත් වෙනකොට ලෞකිකත්වය මැරෙන්න ඕනේ. ලෞකිකත්වයේ මැරෙන්න ඕනේ. ලෞකිකත්වයේ තව තියාගෙන ලෝකෝත්තර කියන தත්ත්වයටපත් වෙන්න බෑ. දැන් බලන්න උදාහරණයක් විදිහට අපි දන්න සමාජයේ උදාහරණයක් ගත්තොත් අපේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු හුඟක් වයස ගිහිල්ලා සම්පූර්ණ ආයුෂ ගෙවිලා මරණයටපත් වෙනවා. හුඟක් අය නම් අකාලයේ මැරෙනවා. නමුත් ඒ ආයුෂ ගෙවිලා මරණයටපත් වෙන තමන්ගේ නෑදෑයෙක් ගෙදරක ඉන්නවා නම් හිටියා නම් ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නවා මේ වයසට ගිහිල්ලා මරණයට පත් වෙනකොට ඇත්තටම මේ මැරෙන්නේ ටිකෙන් ටික. මරණේ එකපාරට එනවා නෙමෙයි. බොහොම වයෝවෘද්ධ තත්ත්වයේ ඉන්න කෙනෙක්ගේ අපිට දකින්න හම් වෙනවා ඉස්සෙල්ලම යාගේ ප්‍රාණය නිරුද්ධ වීගෙන යන්නේ කකුල් වල. අපිට දකින්න හම් වෙන්නේ එවැනි පුජ්‍යලයකව කකුල් සීතල වීගෙන යනවා. ඒතකොට අපි දන්නවා මේ කකුල් එයාගේ මැරිලා. මුලින්ම කකුල් මැරෙනවා. දෙවනුව හඳ මැරෙනවා. අවසානයේ එතකොට තමන්ගේ ප්‍රාණය තියෙන්නේ හිසේ. ඒතර අවසානයේ තමයි හිස ඔළුව මැරෙන්නේ. එහෙනම් දැන් බලන්න මැරෙන විදිය වුණාත් සාමාන්‍ය මේ කියන්නේ ස්වභාවික මරණයටපත් වෙන පරම ආයුෂ ගෙවලා මරණයටපත් වෙන මිනිස්සෙගේ ස්වરૂපය. මුලින්ම මැරලා තියෙන්නේ එහෙනම් කකුල්. දෙවනුව කඳ ශරීරය. තුන්වෙනුව හිස. දැන් මෙතනත් බලන්න හිස මැරෙනවනේ මුලින්. කකුලුයි මැරෙන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වන මේ ධර්මයේ තුල තියෙන්නේ යම්කිසි පුජ්‍යලයේ ලෞකික සත්ත්වෙක් විදිහට ජීවත් වෙලා ඒ සත්ත්වයා බුදුහාමුදුරුවෝ පෙන්වන ආකාරයට ශික්ෂාවක් තුලින් ලෝකෝත්තර භාවයට පත් වෙන්න යනවා නම් ඒ යන්නේ ඔන්නෝයේ ක්‍රමයටයි. ඉස්සෙල්ලාම මැරෙන්නේ ලෞකිකත්වයේ මැරෙන්න ඕනේ. මුලින්ම මරා ගන්න ඕනේ ලෞකිකත්වය කකුල් වල. දෙවනුව මරා ගන්න ඕනේ හඳේ. තුන්වෙනුව මරා ගන්න ඕනේ හිසේ. මුලින්ම හිසේ ලෞකිකත්වය මරන්න යෑම අසාර්ථක වැඩක්. මේක නෙමෙයි බුදුහාමුදුරන්ගේ ධර්ම. එතකොට ලෞකික සත්වයා මුලින්ම කඳේ මේ කකුල් වල ලෞකිකත්වයේ මරණෝ වගේ එකක් තමයි සීලය කියන එක. වාචා කම්මන්තා ජීව හරහා ලෞකිකත්වයේ මරන්න ඕනේ යමේ ලෝකෝත්තර භාවයට යන්න නම් පුරුදු වීම සඳහා. පුහුණු වෙන්න සමීමිත. ඒක නිසායි බුදුහාමුදුරුවෝ පෙන්නනවා මුලින්ම සීල ශික්ෂාව අවශ්‍යයි. දෙවනුව කඳේ ලෞකිකත්වයේ මරණෝ වගේ තමයි වායාම සති සමාධි කියන අංගවලින් ලෞකිකත්වයේ මරණය. මේකට මේක කරන්න පුළුවන් ක්‍රමය සමාධි ශික්ෂාවයි. එතකොට සීල සමාධි වෙනවා. අවසානයේ හිසෙන් ලෞකිකත්වයේ මැරුවම යා ලෞකිකත්වයේ සම්පූර්ණයෙන් මරපු මිනිසෙක් වෙනවා. ඒ මේ අවස්ථාවේදී යාපත් වෙන්නේ ලෝකෝත්තර සමාධියට. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවන්ගේ ක්‍රමවේදය. දැන් අපි මේ මතක් කරගෙන යන්නේ අපිට මේ ගැටලුව තියෙන නිසාවෙන් අපි හුඟක් අය හිතනවා කල්පනා කරනවා අපිට මේ සංසාරයෙන් කෙලවර වෙන්න ඕන නම් කරන්න ඕනේ කොහොම හරි මොනවා හරි ධර්මයක් ඉගෙන ගන්න හරි වෙන දෙයක් කරලා හෝ ප්‍රඥාවක් ඇති කරගන්න එකයි. මුලින් ඇති වෙන්න ඕනේ සම්මා දිට්ඨිය දෙවනුව අනික් ඒවා කරන්න ඕනේ කියලා. දැන් එහෙම ප්‍රකාශ කරන, එහෙම හිතන තිරිස ලංකාවේ වැඩි. ඒ වෙනුවෙන් විවිධ ධර්ම සැකස්මල් ලංකාවේ හැදිලා තියෙනවා. ලෝකෙත් එහෙම හැදිලා තියෙනවා.
එහෙම කියන අය කියනවා මෙන්න මේ ක්‍රමය අපි කියන මේ විදිහට ධර්මයේ ප්‍රගුණ කරොත් මුලින්ම ප්‍රඥාව ඇති වෙලා දෙවනුව භාවනාවකින් සංසාරේ කෙලවර කර හැකියි. දැන් මේවා එතකොට ධර්ම බුදුහාමුදුරුවන්ගේ මේ මහා චත්තාලීස සූත්‍රයට අනුව ගැළපෙනේව නෙමෙයි. ඒක වැරදි ධර්මයක් වෙනවා. ඒකට හේතුව තමයි පින්වතුනි මේ ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය ධම්මවිජේ බොජ්ජංගය කියන්නේ තවදුරට මනසයේ මනෝ ඉන්ද්‍රියට සම්බන්ධයක් නෙමෙයි. මෙන්න මේක තමයි ධර්ම රහස. දැන් අපි හිතන ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක ඇත්තටම අපේ මනසේ මේ පංච අපේ ඉන්ද්‍රියන් හයක් තියෙනවනේ ඇස් කන් නාස ආදී ඇස් කන් නාස දිව කය මනස කියලා. මෙන්න මේ ඉන්ද්‍රියන් වලින් දකින්නවත් ඒ ඉන්ද්‍රියන් වලට ග්‍රහණය වෙන එකක්වත් නෙමෙයි ප්‍රඥා ඉන්ද්‍රිය. මේක අලුත් ඉන්ද්‍රිය. එහෙනම් අපේ මනසෙන් දැනුමකින් බෑ මේ චතුරාර්ය සත්‍ය කියන එක තේරුම් ගන්න. අපිට දැනට ලැබිලා තියෙන මේ සංසාරයේ හදමින් පවතින ඇස් කන් ආස ආදී ඉන්ද්‍රියන් වලින් ගන්න දැනුම මනෝ ඉන්ද්‍රියෙන් ගන්න දැනුම චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනුමක් ගන්න තරම් ප්‍රමාණවත් නැහැ. දියුණු නැහැ. මේකෙන් ගන්න පුළුවන් උපරිමය කම්මස්ස කතා සම්මාදිට්ඨිය විතරයි. මනෝ ඉන්ද්‍රියෙන් ගන්න පුළුවන් උපරිම ඵලය කම්මස්ස කතා සම්මාදිට්ඨියයි. මනෝ ඉන්ද්‍රියෙන් ගන්න පුළුවන් අවම් ඵලය තමයි මිත්‍යා දෘෂ්ටිය. එතකොට මනෝ ඉන්ද්‍රියෙන් සත්‍යයට පුළුවන් අපි වගේ මිනිස්සුන්ට පුළුවන් ඕනනම් මේ මනෝ ඉන්ද්‍රිය හරහා සම්මස්සකතා සම්මාදිට්ඨිය වර්ධනය කරලා අපි වගේ මිනිස්සෙක් වීමේ මනුස්ස ගුණ ඇතිවීමේ සත්‍යයක් වෙන්න පුළුවන්. තවත් ඊට වැඩිය මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය දියුණු කරගෙන දේව වගේ තත්ත්වයට මානසික තත්ත්වය හදන්න පුළුවන්. තවත් මේක දියුණු කරොත් නීවරණත් යටපත් කරලා පුළුවන්කම තියනවා බ්‍රහ්ම කියන මනස හදන්න. ඒත් ලෞකික සම්මාදිට්ඨිය. කම්මස්ස කතා සම්මාදිට්ඨිය හරහා ලැබෙන ඵලයක් තමයි බ්‍රහ්ම කියන මනසක්. ඒ වගේම බ්‍රහ්ම වල තියෙන ස්වરૂප දෙකක්. එකක් තමයි රූපාවචර, ඊට ඉහළින් තියෙනවා කාමාවචර. එහෙනම් ලෞකික සම්මාදිට්ඨියමයි මේ රූපාවචර හා කාම රූපාවචර හා අරූපාවචර කාමාවචර නෙවෙයි අරූපාවචර කියන தත්තේ බ්‍රහ්ම තලයකට යන්නේ ලෞකික සම්මාදිට්ඨිය දියුණු කිරීමෙන්මයි. එහෙනම් අනුපිළිවෙල දැනගන්න ලෞකික සම්මාදිට්ඨිය දියුණු කිරීම තුළ සත්‍යයට පුළුවන් මිනිසෙක් වෙන්න, ඒ වගේම දේවතාවෙක් වෙන්න, දෙවියෙක් වෙන්න, ඒ වගේම රූපාවචර බ්‍රහ්මයෙක් වෙන්න, තවත් දියුණු කරගත්තොත් අරූපාවචර බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්. මේ ලෞකික සම්මාදිට්ඨිය පිරිහීමෙන් තමයි සතර අපාය අපිට ලැබෙන්නේ. එහෙනම් එතකොට ලෞකික ප්‍රඥා පිරිහෙලා තියෙන නැත්නම් ලෞකික සම්මා දිට්ඨිය නැත්නම් ලෞකික දිට්ඨිය පිරිහෙලා තියෙන සත්‍යයේ ප්‍රඥා සීල සමාධි වලින් තමයි අපාය යන්නේ. වෙන දෙකින් නෙමෙයි. ප්‍රඥා සීල සමාධි වලින්මයි එතකොට එයා අපායට යන්නේ. එතකොට කම්මස්සකතා සම්මා දිට්ඨිය දිනු වෙලා තියෙන මේ පින්වතුන් වගේ මේ පින් කංකවලට දනට පින්නට කැමති කර්මයේ කර්මඵලය අදහන විදිහේ සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ දිට්ඨිය තව තවත් දියුණු කරලා ඒවෙන් කටයුතු කිරීමෙන් කොහෙටද යන්නේ? එක්කෝ manussත්වයට නැත්නම් දේවත්වයට. හැබැයි මේ දෙකේදීම manussත්වයේ හෝ දේවත්වයට ලෞකික සම්මාදිට්ඨිය දියුණු කිරීමට යන පුජ්‍යලයාට උදව් වෙනවා පංච නීවර. ලෞකික සම්මාදිට්ඨියක් තිබිලා ඒ දිට්ඨියම දිනු කරලා පංච නීවරණයටපත් වුණොත් එයා කාම ලෝකේ ඉක්මෝලා රූප ලෝකයකට යනවා. මේක තමයි වෙන්නේ. දැන් එහෙමනම් ඔය එකක්වත් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ වෙනම ඉන්ද්‍රිය ධර්මයක් දිනු කරලා ඒ ඉන්ද්‍රිය ධර්මයේ බල ධර්ම කරගෙන ඒ බල ධර්මය ධම්මවිජය බොජ්ජංගිය කරගෙන ලබා ගන්නා අලුත්ම දෙයක්. ඒ සඳහා පුහුණුව දෙන්නේ බුදුහාමුදුරුවෝ පෙළ ගැස්ම හදාන්නේ සීල සමාධි ප්‍රඥාවලින් මිස ප්‍රඥා සීල සමාධි වලින් නෙවෙයි. මේ දෙක පටලව ගන්න එපා.
එහෙනම් බුදුහාමුදුරුවෝ මේ සීල සමාධි ප්‍රඥා වලින් මොකක්ද ලබා ගන්නේ? කුමක්ද ලබා ගන්න කියන්නේ? අපේ තියෙන දැනට තියෙන ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය බවට පරිවර්තනය කරන්න එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒක තමයි සීල සමාධි ප්‍රඥා. පරිවර්තනය කරගත්තොත් ඒ ආර්ය පුජ්‍යලයේ බවට පත් වෙනවා. ආර්ය පුජ්‍යලයේ ඊගාවට ජීවත් වෙන්නේ කටයුතු කරන්නේ ප්‍රඥා සීල සමාධිමයි. එතකොට එයාගේ ජීවිතය තුළින් එයාගේ කාර්ය තුළින් සිදුවෙන්නේ කුමක්ද? සංසාර විමුක්තියක් කරා යන ගමන. දැන් බැරි වෙලා හරි ලෞකික සම්මාදිට්ඨිය නැති පුජ්‍යලයකට වෙන්නේ මොකද්ද? ප්‍රඥා සීල සමාධිය යොදන්න හොඳ සංසාරයක් හැදෙනවා. එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබුවොත් වෙන්නේ ප්‍රඥා සීල සමාධිය යොදන්න සංසාරයේ කෙලවර වෙනවා. අවසානයේ රහත් භාවය ලැබෙනවා. එහෙමනම් මේ දෙක හුවමාරු කරන්න තියෙන එකම එක ක්‍රමයයි. ඒක තමයි සීල සමාධි ප්‍රඥා. දැන් මේක තමයි පැහැදිලි කරන්න ඕනේ 44 මහ සූත්‍රයේ තියෙන විදිහ මම මේ කිව්වේ කෙටියෙන්. දැන් මේ පින්වතුන්ට පැහැදිලි වෙනවා. එතකොට අපි මේ සමාජයේ විවිධ පුජ්‍යලයේ විවිධ අදහස් පෑවට ඒවා ධර්මයට එකඟද නැද්ද කියලා හිතලා මතලා තමයි අපි කටයුතු කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සීල සමාධි ප්‍රඥා තමයි හැම තැනදීම බලන්න. සීලේ ප්‍රතිත්තාය නරෝස පඤ්ඤං චිත්තං පඤ්ඤං ස්වභාවය. ඒ වගේම හැම තැනදීම ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කියනකොට සීල සමාධි ප්‍රඥාමයි කියන්නේ. සබ්බපාපස් සකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝධපන. මේ කියන්නේ මොනවද? සීල සමාධි ප්‍රඥාමයි. එහෙනම් අපි කවුරුවත් බොරුවට කිව්වට ප්‍රඥා සීල සමාධි වලින් සත්‍ය දකින්නවා කියලා පිළිගත යුතුද? මේක මෙහෙම පිළිගන්න මෙහෙම පිළිගැනීමක් තියෙන දෘෂ්ටියක් තියෙන කෙනෙක් සතිපට්ඨාන භාවනාව වැඩුවත් කෘත්‍ය ඥානයක් තිබුණට සත්‍ය ඥානය නැතිවීමෙන් ඵලයක් නැති වෙනවා. ඒක නිසා මේ ගැටලුව අපි විසඳ ගන්න බලමු. ධර්ම දේශනා කාලය අවසන් වෙනවා. අවසන් වීගෙන යනවා. දැන් මේ පින්වත්තුන්ට මතක් කරේ එතකොට සම්මාදිට්ඨියේ තියෙන මේ දෙවදාරුන් ස්වરૂපය වර්තමානයේ කොච්චර දුරට බලපාලා තියෙනවද කියන එකයි. මේ ගැන දැන නැවත නැවත සැලකිලිමත් වෙලා තමන්ගේ දැක්ම නිදොස් කරගන්න අද ධර්ම දේශනාවේ දායකත්වයේ පිළිබඳව විස්තර ඒ අපේක්ෂාවන් සම්බන්ධව විස්තර ඒ නිවේදක මහත්මයා ප්‍රකාශ කරනවා ඇති. අද ධර්ම දේශනාවේ දායකත්වය දරන පින්වතුන්ගේ මනමේ